වන විට ලොව පුරාම උන්මාදයක් වී තිබෙන කොයි කවුරුත් යන්න ආස කරන තැනක් තමයි Tomorrowland කියන්නේ. ඉතින් යන්න ආස වුණත් ගොඩක් දෙනා යන්න හීන මැව්වත් මේ Tomorrowland උළෙලට යන්න ලැබෙන්නේ ඉතාමත් අතලොස්සකටයි. ඉතින් ලෝකයේ විශාලතම ඉලෙක්ට්‍රොනික සංගීත උළෙල වන Tomorrowland ගැන ඔබ නොදන්නා තොරතුරු ටිකක් තමයි අපි අද මේ ඔබ වෙතට ගෙන එන්නට සූදානම් වෙන්නේ. ඒ ගැන දැනගන්න කලින් ඔයාලා තමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහත බටන ක්ලික් කරලා දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පහත සින්නෝ ක්ලික් කරලා අලුතින් අප්ලෝඩ් වෙන අපේ වීඩියෝ එවෙලම බලාගන්නත් පුළුවන්. මේ ජාත්‍යන්තර ඉලෙක්ට්‍රොනික සංගීත උළෙලට ලොව නන්දෙසින් 200කටත් අධික ටීජේ ශිල්පීන් සහභාගී වන අතර ලෝකයේම ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන උළෙලක් තමයි මේ. EDM හෙවත් ඉලෙක්ට්‍රොනික ඩාන්ස් මියුසික් නමින් හඳුන්වන Tomorrowland වසරකට තෙවරක් පවත්වනු ලබන්නේ සංගීතයට ආදරය කරන අය වෙනුවෙන්මයි. වේදිකා 17කින් හැඩගැන්වෙන මෙම සංගීත උළෙලට ලොව පුරා මිලියන ගණනක් දෙනා සහභාගී වන අතර බ්‍රසීලය, බෙල්ජියම හා ඇමරිකාව යන රටවලදී මෙම උළෙල පවත්වනු ලබනවා. 2005 වසරේ සිට නොකඩවා මෙම උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබෙන අතර පසුගිය වසරක ශ්‍රී ලංකාවට නියෝජනය කරමින් මේ සඳහා සංගීත ශිල්පීන් දෙදෙනෙක් එක් වුණා. ඒ ජනප්‍රිය ගුවන් විදුලි නාලිකාවක් වන සන් FM නාලිකාවේ ජෙරාඩ් හා දිල්ෂාන් නම් තරුණයින් දෙදෙනායි. මෙම උළෙල සඳහා ශ්‍රී ලාංකිකයන් නියෝජනය කළ පළමු අවස්ථාව වන්නේද එයයි. වර්තමානයේ වන විට ලෝකයේ පවතින තාරුණ්‍ය උන්මාදනීය ඉලෙක්ට්‍රොනික සංගීත ප්‍රසංගය වන්නේ මෙම Tomorrowland උළෙලයි.